අනුග්‍රහය දක්වනවා. ඔබතුමිය කලේ මේ අපික් වැඩක්. එහෙනම් ඔබතුමිට ඇති වචන කීපයක් සඳහන් කරන්න සිදුනාට. එහෙනම් සංදේශ දිශානායක රංක දුම් මැතිණියනි ඔබටයි ආරාධනය ඔබ මයික්‍රෝෆෝනේ බලගන්න. විමරන් කඳු මහත්මයා
විශ්වවිද්‍යාල කථික ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළා. ඔහුගේ PhD අධ්‍යාපන කටයුතු සඳහා කැනඩාවට යන්න සිද්ධ වුණා. අවුරුදු 5ක ඇවෑමෙන් ඔහුට එහි විශ්වවිද්‍යාලයක සහකාර මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. එවකට තිබුණු රටේ ප්‍රචණ්ඩකාරී අවාසනාවන්ත තත්ත්වය නිසා අප තීරණය කළා එහි පදිංචි වන්නට. දරුවන් හතර දෙනෙක්ගේ මවක් වෙන මම, මට දුවරුන් දෙන්නෙක් සහ පුතුණුවන් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ වැඩ කටයුතු කිරීම මගේ ලොකුම වගකීම හැටියට මම සලකලා, මම මවක් හැටියට බිරිඳක් හැටියට මගේ ජීවිතය ගත කරන්නට තීරණය කළා. මම හිතනවා මම ඉතාමත්ම වාසනාවන්ත බිරිඳක් මවක් කියලා. ඉතින් දරුවන්ගේ වැඩ කටයුතුට අමතරව පළාතේ සමාජීය කටයුතු වලට මම ඉතාමත්ම ක්‍රියාකාරී ලෙස දායක වෙනවා. තමන් පය ගහලා ඉන්න තැනට බරක් නොවි, ණයක් නොවි තමන්ට කළ හැකි යුතුකමක් තියෙනම් එය දෙපාරක් හිතන්නට කරන්න පුළුවන්කම ඒ ආදර්ශය අපිට විද්‍යාලයේ ලැබුණා. අපේ ආදරණීය ගුරුවරුන්ගෙන් ලැබුණා. ගුරුවරුන් ගැන කියනවා නම් අපිට රසායන විද්‍යාවේ ගැන්නූ නාලේ ඒකනායක මැඩම්, උද්භිද විද්‍යාව ගැන්නූ ශ්‍රීමති උඩුමම මැඩම්, සත්ව විද්‍යාවේ ගැන්නූ රෝහිණී වීරසූරිය මැඩම්, ඉංග්‍රීසි ගන්නකෝ රණසිංහ සර්, භෞතික විද්‍යාවේ ගැන්නූ මුලින්ම මිස සිල්වා, ඊට පස්සේ අපේ ඇටිපොල සර්, මේ අයගේ මග පේපුවෙන් යටතේ විශාල හික්මීමක් ඇතුවා අපි හැදුණ කියලා මම හිතන්නේ. ඔවුන්ගේ ලයාන්විත ආදරණීය හඬ අපිට උගන්නපු හැටි තාමත් හිතේ දෝංකාර දෙනවා. තාමත් මට ආසයි ශ්‍රීමති මනන්ගෙන් වචන ටිකක් ගහන්න, රණසිංහ සර් ආදරෙන් කතා කරන වචන ටිකක් ගහන්න. මට මතකයි සුළු සිද්ධි කීපයක් මගේ හිතේ තාමත් නොමැති තියෙනවා. දවස් දෙක තුනක් මම ඉස්කෝලේ ගිහිල්ලා නැතු ඉස්කෝලේට ආපු දවසක රණසිංහ සර් ඇහුවා, මොකද බබා පහුගිය දවස්වල ඉස්කෝලේ ආවේ නැද්ද කියලා. එතකොට තමයි මට තේරුනේ මේ ගුරුවරු අපි ගැන බොහොම කල්පනාවෙන් බලන් ඉන්නවා කියලා. විශාල ආදරයක් හැඟීමක් හිතට දැනුණා. දවසක් ඇටිපොල සර් භෞතික විද්‍යා පන්තියේදී මට සැරෙන් කතා කරා. ඔහොම කරලා නම් මේ විශ්වවිද්‍යාලයට නම් වෙන්නේ නැහැ කියලා වැඩ කරලා. විශාල ආදරයක් හිතට දැනුනේ, කවදාවත් හිතට තරහක් දැනුනේ නැහැ. මේ ගුරුවරු අපිට මේ කොච්චර ආදරෙයිද කියලා හිතට දැනුණා. ඒ වගේම තමයි මම සිහිපත් කරන්න ඕන ශ්‍රීමති උඩුගම මැඩම්, නාලනී ඒකනායක මැඩම්, රොවිල් වීරසූරිය මැඩම් හිම උගන්වනකොට අපි කාරණා කරුණු අහගෙන හිටියා වගේම අපි ඒගොල්ලන්ගේ ඒ උගන්වන විදිය, ඒ ලයන්විත හඬ, මේ විදිය අපි රහසේ රස විඳා. අපි පුදුම ආදරයකින් පුදුම ගෞරවයක් අපිට, මට හිතෙනවා අපිට කවදාවත් බැරි වෙයි අපේ ගුරුවරුන්ට කියා දෙන්න අපි ඔවුන්ට කොයිතරම් ආදරය කරනවාද කියන බව. ඒක හැමදාම රහසක් මේ ලෝකෙ මෙච්චර හැදිලා දියුණුවෙලා තියෙන ගුරුවරු නිසා. මම ඒ අපිට ගැන ගුරුවරුන්ට, මේ ලෝකෙ ඉන්න සියලුම ගුරුවරුන්ට මගේ ප්‍රණාමය මේ අවස්ථාවේ පුදු කරනවා. අපේ ජීවිතවලට විශාල වටිනාකමක් දුන්නේ අපේ ගුරුවරු. ලෝකෙ කොහේ හිටියත් අපි කොහෙද ඉස්කෝලේ ගියුම සයින්ස් කොලෙජ් කියලා අපි කියන්නේ බොහොම අභිමානයි, බොහොම ආඩම්බරයි. ඒ ආඩම්බරය, ඒ අභිමානය, ඒ වටිනාකම අපේ ජීවිතවලට දුන්නේ අපේ රටතර ගුරුවරු, ගුරු මෑණිවරු, ගුරු පියවරු. ඒක අපි හැමෝගේම හදවත් තුල තියෙනවා. අවසාන වශයෙන් මම ගැන දැනගන්නට ඕන, කලින් කිව්වා වගේ මම බිරිඳක් සහ මවක් වශයෙන් ගෙදර ඉඳගෙන දරුවන්ගේ වැඩ කටයුතු බලා ගන්නවා. දරුවන් හතර දෙනෙක්ගේ වගකීම. මේ ආසාවේ මම ඒ සියලු දෙනාම ඉගෙන ගන්නවා. ඒගොල්ලන්ගේ තෝරාගත්ත ශ්‍රේෂ්ඨමල ඒගොල්ලන්ගේ වැඩ වගකීම් ඒගොල්ලන් හොඳින් කරගෙන යනවා. මම පුංචි දෙයක් ආඩම්බරෙන් මගේ සහෝදර සහෝදරියන් සහ ගුරු මෑණිවරුන් පියවරුන් සමඟ බෙදා ගන්නට කැමතියි. පහුගිය දවස්වල
කවුරුද දන්නවා රාවණා නමින් සැටලයිට් දෙක අපි අවකාශගත වුණා ඒකට දායක වුණේ ලංකාවේ ඉංජිනේරුවෝ දෙන්නේ ඒ සැටලයිට් දෙක සමග අවකාශගත වුණ සැටලයිට් එකේ ගොඩාක් තවත් පරීක්ෂණාත්මක උපකරණ ද්‍රව්‍ය ඇතුළත් වුණා එයින් විශාලම එයින් ඉතාමත්ම වැදගත්ම උපකරණය වුණේ බයෝ ඇනලයිසර් නම් වූ කැනඩාවෙන් අභ්‍යවකාශගත කළ ජීවදත්ත විශ්ලේෂක මේ ජීවදත්ත විශ්ලේෂකය මගින් කරන්නේ ශරීරයේ දියරමය දේවල් සුදිරය මූත්‍රා සහ යූරින් වැනි දේවල් පරීක්ෂා කරලා ඉතාමත් සුළු වේලාවකදී ඒ ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව තියෙනවා ඉතින් ගගනගාමීන්ගේ ඒ දේවල් පරීක්ෂා කරන්න අවශ්‍ය උපකරණයක් හැටියට කැනඩාව නියෝජනය කරමින් එම උපකරණය අභ්‍යවකාශගත වුණා. ඒ සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරේ මගේ වැඩිමහල් පුතුණුවන් වන අංගරංගනුව. මම ඒ ගැන ආඩම්බර වෙනවා විශේෂයෙන්ම ඔහු ශ්‍රී ලාංකික සම්බන්ධයක් තියෙන විද්‍යාලයේ ශිෂ්‍යාවකගේ දරුවෙක් හැටියට. ඒකයි මට මේ අවස්ථාවේ මම මේක ඔබ සමගයේ සතුට බෙදා ගන්නවා කියලා හිතුවේ. එයින් නුදුරු අනාගතයේදී ඒ උපකරණයේ තවත් වර්ෂන් එකක් හැටියට නොදියුණු දියුණු දියුණු යමින් පවතින සියලුම රටවල් වල රෝහල් ක්ලිනික් වගේ දේවල් වලට ඒ උපකරණය ඉතා පහසු මිලකට ලබා ගන්න පුංචි උපකරණයක් රෝග නිවාරණ කටයුතු වලට උපකාර වේ කියලා හිතනවා. ඒ වගේම විශාල සේවකයන් මගින් සිද්ධ වෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ ආස්ථාව මට ලබා දීම ගැන මම ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මම දන්න ඈත දුර බහර සිට පවා එන්නේ නැති දුෂ්කරතා මැදින් නැති. නමුත් මේ අවස්ථාවට සහභාගී වීම සඳහා පැමිණි ඔබ සියලුම දෙනාට මාගේ භක්තිය ආදරේ මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම දරුවන් දින ඇත් වෙලා දින කිහිපයක් වුණත් ගත කරන මේ අවස්ථාව මට අමාරු දෙයක් දුකක් ඒ මේ ආස්වාදජනක මොහොත මට උදා කරගන්නට මට උදව් කරපු මගේ දරුවන්ට ස්වාමියාට මගේ මම ආදරෙන් භක්තිය සිහිපත් කරනවා. ඒ වගේම අපේ ජීවිතවලට ආලෝකයක් දුන්න කොහේ හිටියත් අපිට ආඩම්බරයෙන් විද්‍යාල ශිෂ්‍යයන් හැටියට අභිමානයෙන් නැගී සිටින්න පුළුවන් ඒ ශක්තිය ධෛර්යය අපිට දුන්න අපේ තවමත් කඩවසම් අපේ රණසිංහස ඇතිකොලස වැනි ගුරුවරුන් තවමත් සුන්දර ශ්‍රීමති උඩුගම මැඩම් පමුණුව මැඩම් ඇතුළු මැඩම්ලා සර්ලා සියලු දෙනාටම නිදුක් නිරෝගී සියලු දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ටද එම ප්‍රාර්ථනය කරමින් මේ සුන්දර මොහොත මගේ ජීවිතයට සදා තුරුල් කරගනිමින් මම නිහඬ වෙනවා. වරද්දක් සිදු වුණා නම් මට සමාව වෙන්න.